දැන් 21 වැඩි හරිනේ. මොකක් තත්ත්වෙ නිකන්? චන්දන් දිනේ නාම යෝජනා භාර දෙනකොට පත්‍රිකාවේ 39 දෙනෙක් හිටියා. හැබැයි චන්ද ව්‍යාපාරේ හිටිය කීප දෙනා. දැන් චන්ද ව්‍යාපාරය අවසන් වෙන්න වෙනකොට, හෙටනේ අවසන් කරන්නේ, අවසන් වෙනකොට චන්ද ව්‍යාපාරය අද උඩින්ම ඉන්නේ ජාතික ජනබල වේගයේ. මේ සිද්ධ වෙන්න යන්නේ සාමාන්‍ය වෙනසක් නෙවෙයි. මතක තබාගන්න. දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව රට ආණ්ඩු හදලා, ආණ්ඩු පෙරලලා, නායකයෝ ගෙනල්ලා, නායකයෝ මාරු කරලා හති වැටලා ඉන්න කාලයක් ඇති වෙලා තියෙනවා. මොකද අපේ රට සිද්ධ වුණු දේ, අපේ රට ලෝකයේ ඉදිරියේ දුප්පත් රට බවට මේ පාලකයෝ පත් කරා. ලෝකෙන් අපිට ණයක් දෙන්නේ, ලෝකෙට අපි ගත්තු ණයක් ගෙවන්නේ නෑ. ඒ තරම් අසරණ රටක්. ලෝකයේ රටකට අපිව වද්දගන්නේ නෑ. ඒ තරමට අපි නුසුදුසු ජාතියක් වුණා. ඉන්දියන් සාගරේ මුතු වැටේ කිව්ව, පෙරදිග ධාන්‍යාගාරය කිව්ව, මා අවුරුදු 2500ක ශිෂ්ටාචාරයක් ගැන කතා කරා, අවුරුදු 2300ක ලිඛිත ඉතිහාසයක් තිබෙනවා. හැබැයි අද ප්‍රතිඵලය ලෝකෙට ණයක් ගෙවන්න බැරි, ලෝකෙන් ණයක් ගන්න බැරි, ලෝකෙකට රටකට යන්න වීසා එකක් ගන්න බැරි, රටකට ගියොත් ඒ හැම රටම අපිට වඩා හොඳයි කියලා හිතෙන රටක් බවට අපේ රටපත් වුණා. ස්වල්ප අපරාධයක්ද මේ පාලක අපේ රට කරේ. ඒ විතරක් නෙවෙයි, ජනතාවක් හැටියට මා බැංකු වාර්තාවම කියන හරියම ආහාර වේලක් 68%කට පෝෂ්‍යදායි ආහාර වේලක් නැහැ කියන. දරුවෝ ඉන්නෝ හරියම අධ්‍යාපනයක් ලබා ගන්න පහසුකමක් නැති. තරුණ තරුණියන් ඉන්නෝ ඊට ගැළපෙන සතුට විනෝදේ නැති, ආදායම් මාර්ගයක් නැති, රස්සාවක් නැති, එකම සිහිනය බවට රටපත් වෙලා යන්න බලාගෙන ඉන්න, රට අත්හැරලා යන්න බලාගෙන තරුණ ප්‍රජාවක් ඉන්න. ඒ වගේම වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නෝ හරියම බෙහෙතක් හිතක් ගන්න බැරි, හරියම අහුව හවුවරණක් නැති ජාතිය බවට අපේ ජාතිය පත් වෙලා තිබෙනවා. මොකද අපිට උනේ? ඒ විතරක්ද? නීතියක් නැති රටක්, විනයක් නැති රටක්, අපරාධ වලින් ගහන රටක්, සියල්ලම විනාශයටපත් වෙච්චි රටක් බවට පත් වෙලා තිබෙනවා. මේක තමයි අපි කියන 76 වසරක සාපේට අද අපේ රට ගොදුරු වුණා. දැන් මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා එළඹෙන්නේ අන්නේ විනාශකාරී සාපේ. අපේ රට මුදවා ගැනීමේ දිනය තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි. මතක තබා ගන්න. මීට කලින් ආණ්ඩු හදන්නේ මාධ්‍ය බලය තිබෙන අය. මාධ්‍ය තමයි මහා ප්‍රබන්ධ නායකයෝ හදනවා. වැඩ කරන විරු ආසියාවේ ලොකුම මුලය, මුලහතේ නායකයෝ, මතකද? මාධ්‍ය විසින් ප්‍රබන්ධ නායකයෝ හදනවා. එම ඡන්ද කරපු ඉතිහාසයක් තිබුණා. මාධ්‍ය විසින් බිය සැකය අවලාද ගහනවා. වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, එම තමයි ආණ්ඩු පෙරළුනේ. හැබැයි අද මාධ්‍ය අපිට දීපු සහයකුත් තියෙනවා ඊට ගරු කරන ගමන්. හැබැයි අද මේ ජයග්‍රහණ තිබෙන්නේ මාධ්‍ය වලින් එහාට යන ජනතාවගේ ස්වයන් ක්‍රියාකාරීත්වක ප්‍රතිඵලයක් තමයි මේ ජයග්‍රහණ පිටපස තිබෙන්නේ. මෙතන ඉන්න හැම අම්මා තාත්තක්ම පහුගිය කාලේ කොච්චර කතා කරාද, කොච්චර මහන්සි වුණාද අපි දන්නවා. අපි වේදිකාවෙන් ඉඳන් කතා කරනවා, අපි මේ රට හදන්න පුළුවන් සැලසුම් හදන අයත් එක්ක එකතු වෙනවා, ඒව සාකච්ඡා කරනවා, මේ රට හදන්න පුළුවන් අය එකතු කරනවා. හැබැයි ඡන්ද තියෙන ගමේ, මේ ගමේ ඡන්ද පෙට්ටිය පුරවන්න මාලිමාවට පතර ගාලා ඔබ කොච්චර වේසක් දරුවද? කීපාරක් ගෙවල් වලට ගියාද? කීපාරක් ගියාද? තුන් පාරක්, පස් පාරක් ගිහපු දැන් තියෙන නේද? කොට්ටාස සභ හැදුවා. ඔබ ආවේ වැස්සේ තෙමි තෙමි, විශාල වෙහෙසක් දරුවා
මේ ජයග්‍රහණ වෙනුවෙන්. එනිසා ප්‍රබල මාධ්‍ය මෙහෙයුමකට යහ ගියපු ජනතාවගේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ජාතික ජනබලවේගයේ ජය සහතික කරේ. ඒ විතරක් නෙවෙයි, හැම පුරවැසියම තම තමන්ට පුළුවන් ආකාරයේ මේ ඡන්ද ව්‍යාපාරට සම්බන්ධ වුණා. ත්‍රිවිල් එකට නැංගොත් ත්‍රිවිල් රියදුරු මහත්තයා ඉස්සරලා මහනවා කොහාටද යන්නේ කියලා. බහිනකොට කියනවා මාලිමාවට හොඳයි කියලා. කියන්නේ නැත්ද? එහෙම තමයි මේක වුණේ. කඩේකට ගිහපුවම ව්‍යාපාරික මහත්තයා බඩු ගණන් නේද? දරා ගන්න බෑ නේද? ටික වෙලාවක් ගිහිල්ලා කියනවා වෙනසක් කරන්න ඕන හැබැයි මාලිමාව. කිව්වේ නැත්ද? ඔබ නිකන් හිටියද මගුල් ගෙදර ගිහිල්ලා, බණ ගෙදර ගිහිල්ලා, උත්සවයකට ගිහිල්ලා, බස් එකේදී හැම තැනම කටවල් ඇරියා වැඩ කරා. එනිසා ලංකාවේ පළමු වතාවට මාධ්‍ය බලය, ධන බලය, මැර බලය, ඉස්සර මතකද? ඉස්සර මතකද ඡන්ද කාලේ? ගෙවල් වලට ගිනි තියෙනව, කාර්යාල ගිනි තියෙනව, බය කරනවා. ජොන්ස්ටන්ල ඡන්ද කරන්නේ මැර වැඩවලි. හැබැයි අද අතක් උස්ස ගන්න පණක් නැතුව ඒගොල්ලෝ පත් වෙලා තිබෙනවා. මතකද? ඉතින් ඒගොල්ලෝ ඡන්ද දිනුවේ එහෙම ධන බලේ, මැර බලේ, රාජ්‍ය බලේ, මාධ්‍ය බලේ. හැබැයි කිසිවක් නැතුව අද මේ පොදු ජනයා ස්වේච්ඡාවෙන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න කිසිවෙක් තමන්ට පෞද්ගලික යමක් ලබා ගැනීම අපේක්ෂාවෙන් ආපු අය නෙවෙයි. රුපියල් 1000ට 5000ට කෑම වේලට අරක් විදුරුවට ආපු අය නෙවෙයි. ස්වේච්ඡාවෙන් මේ රට වෙනස් කිරීම සඳහා මැදිහත් වූ ජනතාවක් තමයි අද මේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයේ සරිතුවන් කළා තිබෙන ඔබ. ඔබගේ අපේක්ෂා සහගත දැස්, ඔබගේ බලාපොරොත්තුවේ මුහුණු, ඔබගේ විශ්වාසයේ හදවත අපි කෙරෙහි විශ්වාසය තබලා තිබෙනවා. අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින්වත් හානියක් වෙන්න නොවන පරිදි අපි මේ රට පාලනය කරන්න. නිසා අපි එන්නේ සාමාන්‍ය වැඩකට නෙවෙයි. දීර්ඝ කාලයක් හපයක් බවට පත්වලා තිබෙන අපේ රට දුකෙන් දුකට, පීඩාවෙන් පීඩාවට පත්වලා තිබෙන මේ ජනතාවට මේ රට හොඳ රටක් බවට පත් කරන්නත් මේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් ලබා දීම අරමුණ තමයි ජාතික ජනබලවේගය අපිට තිබෙන අරමුණ. අතට දෙයක් මේ කාර්යයේදී මම කියනනම් මේ මම නිසා නෑ, මේකේ මම කුඩා කොටසක්, ඔබ සියලු දෙනා මේකේ ලොකුම කොටස බව මම දන්නවා. මේ ජයග්‍රහණය හරිද? එනිසා අපිට තියෙන මොකද්ද? දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව බලාගෙන ඉඳපුදී පීඩාවට එරෙහිව, අසාධාරණයට එරෙහිව, අයුක්තියට එරෙහිව විවිධ ආකාරයෙන් පැන නැගීම් තිබුණා. හැබැයි අපිට එකක්වත් ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න බැරි වුණා. අද අපිට හැකියාව ඇවිල්ලා තියෙනවා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් තියාගන්න එපා. මේක දිනන්න පුළුවන්. ඉත සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගොඩනගෙන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩු බලය ගන්න ආරම්භය. අපි මේ රට ගොඩනැගීම සඳහා නේද මැදිහත් වෙන සැලසුම ක්‍රියාත්මක කරන ආරම්භය. අපි පියවරෙන් පියවර මේ රට හදන්නවා. ඉස්සරලම දේශපාලකයා තමන්ගේ පැත්තෙන් ආදර්ශ දෙන්න ඕන. අපේ රටේ දේශපාලනය කියන්නේ බදා ගැනීම, ලොකු හැඳි වලින් බෙදා ගැනීම. ඇත්තට ගත්තොත් ඒගොල්ලෝ හැඳි වලින් නෙවෙයි බෙදා ගන්න, බැකෝ යන්ත්‍ර වලින්. එතරම් බෙදා ගන්න. එහෙම තමයි ඒගොල්ලෝ බාර් හිමිකාරයෝ බවට පත් වෙනවා. අරක්කු ෆැක්ටරි හිමිකාරයෝ බවට පත් වෙනවා. පතල් හෝටල් වැලිතොට පොළවල් හිමිකාරයෝ බවට පත් වෙනවා. පොල් වතු, තේ වතු, රබර් වතු හිමිකාරයෝ බවට පත් වෙනවා. කොළඹ, නුවරඑළියේ, වැල්ලේ, එංගලන්තේ, ඩුබායි වල ගෙවල් ගන්න අයිතිකාරයෝ බවට පත් වෙනවා. මේ දේශපාලකේ වෙන කිසි දෙයක් කරලා නෙවෙයි, භාණ්ඩාගාරයේ ධනෙ හොරකම් කරලා
මහජනයාට ලැබිය යුතු දේ හොරකම් කරලා මේකයි කරේ. එනිසා රට දුප්පත් වෙනකොට ඒගොල්ලෝ ඇති තරම් ධනේ හිමිකාරීත්වයෙන් බවට පත් වුණා. අන්න එනම් මේ රට හදන්න නම් අපේ රටේ දේශපාලනය